Aibowan duyo pute, tuna sreni duyo pute. Sinhala padama, toroturu, stana pilimano kutna, cheta deka kiyawanawa. Hondata ahagen inna prashna kipayak ahanawa, ewalat uttara denna lesti wenna. Me man uputa gatte tuna sreniye adhyapana prakashana departamentuwe deela thiyena guru atpoten uputa gatte. සිංහරාජ වනාන්තරය පුතලා අහලා තියෙනවද පුතේ සිංහරාජ වනාන්තරය ගැන සමහර අය අහලා ඇති අපි බලමු මොනවද මේක කියවෙන්නේ කියලා සිංහරාජ වනාන්තරය ලෝක උරුම වනාන්තරයකි ඒකේ තේරුම දරුව මුළු ලෝකෙම ඒක ලොකු දෙයක් ඒ කියන්නේ හොඳ වනාන්තරයක් ඒක විනාශ කරන්න බැහැ ඒ වගේ ලියලා තියෙන දෙයක් තමයි මේ සිංහරාජ වනාන්තරය. මෙම වනාන්තරයේ රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුන පුරා පැතිරි පවතී. පුතාලා දන්නා අපේ රටේ දිස්ත්‍රික්ක 25 තැන මේ දිස්ත්‍රික්ක තුනක මේ පුරා පැවතෙනලු මේ සිංහරාජ වනාන්තරය. දුවල පුතාලා සමහර අය ගිහිල්ලා ඇති නේද? වනාන්තරයේ පිවිසීමේ මාර්ග තුනක් ඇත. මාර්ග කීයක් තියෙනවද දුවේ පුතේ? තුනක් මෙහි ගංගා ඇලදොල සහ කුඩා කඳුද දැකිය හැකිය මෙහි බලන්න පුළුවන් ගංගා තියෙනවා ඇලදොල කුඩා කඳු තියෙනවා කියලා කියනවා සත්තු විශාල සංඛ්‍යාවක් මෙහි නිදහස් වී නිදහසේ දිවි ගෙවති මෙහි මේ සිංහරාජ වනාන්තරයේ නිදහසේ දිවි ගෙන ගියේ ඒගොල්ලෝ කොටු කළා නේද අපි සත්තු උද්‍යානයට ගියාම බලන්න ඒගොල්ලෝ කොටු කළා තියෙනවා මේ සිංහරාජ වනාන්තරයේ ඒගොල්ලෝ නිදහසේ ඇවිදිනවා. ශාක බොහෝ ප්‍රමාණයක් ඇත. ගස් ගොඩාක් තියෙනවා කියලා කියනවා. මිරිදිය මාල් වර්ග, සමනල වර්ග, පක්ෂි වර්ග ගණනාවක් මෙහි ජීවත් වෙති. ඒ කියන්නේ මෙතන ඇලදොල ගංගා තියෙනවනේ. ඉතින් මිරිදිය මාළු කියන්නේ ඒවැය ඉන්න මාළු. ඉතින් මේ මිරිදිය මාළු, සමනල වර්ග, පක්ෂීන් වර්ග ගොඩාක් මේ වනාන්තරයේ ජීවත්වන ඉතින් මේ එහි වටිනාකමක් තියෙන නිසා තමයි දරුවනේ මේ ලෝක උරුමයක් කියලා මේ සිංහරාජ වනාන්තරේ කියලා තියෙන්නේ. හොඳයි දරුවනේ අපි තව කොටසක් තියෙන බලමු. සීගිරිය. සීගිරිය නම් දොළ පුතලා ගොඩක් අය ගිහිලා ඇති නේද? සීගිරිය කාශ්‍යප රජතුමාගේ අසිරිමත් නිර්මාණයකි. කවුද දොයේ පුතේ සීගිරිය හැදුවේ එතකොට? කාශ්‍යප රජතුමා එය මීටර 180ක් උස් පමණ උස පර්වතයක් මේක පර්වතයක් දුවේ පුතේ කන්දක් නෙමේ පර්වතයක් ගලක් පර්වතයේ දිගේ ටික දුරක් යන විට කැටපත් පවුර දැකිය හැකිය අපි මේ පර්වතයේ දිගේ ටිකක් යනකොට කැටපත් පවුර පේන්න තියෙනවලු කැටපත් පවුර අසල සිට ඉහළ බැලුව විට සීගිරි බිතු සිටුවම් පෙනේ ඔදුවේ පුතේ මේ සීගිරි වටිනාකම් දෙක තමයි සීගිරි බිති සිටුවා කැටපත් පවුර සීගිරි පර්වතයේ මුදුනේ කාශ්‍යප රජතුමාගේ මාලිගය ඉදිකර තිබී ඇත මේ සීගිරි පර්වතයේ මුදුනේ මේ කාශ්‍යප රජතුමාගේ මාලිගය තිබුණලු දැන් ඒ නටබුන් වලින් මොනවද තියෙන්නේ කියලා ඔගොල්ලෝ ගියාම බලා ගන්න පුළුවන් ඊට අමතරව පොකුණෝ විනෝද උයන් නාන තටාක සීතහා ගිම්මාන මාලිගාද තිබී ඇත. ඒ කාලේ හිටකොට බලන්න කොච්චර දේවල් මේ පර්වතය හදලා තියෙනවද කියලා නේද? පොකුණු තියෙන විනෝද උයන් නාන තටාක සීත කාලෙට ඉන්න වෙන මාලිගා ගිම්මාන කියන උණුසුම් කාලෙට තව මාලිගා තිබිලා තියෙනවා. සීගිරිය ලෝක උරුමයකි. අර ඉස්සෙල්ලා කිව්වා වගේම දුවේ පුතේ මේ සීගිරියත් ලෝක උරුමයක්. වටිනාකමින් වැඩි දෙයක් හොඳයි දුවේ පුතේ මේ තොරතුරු අපිට මේ තොරතුරු ලබා ගන්න පුළුවන් කොහොමද සංගරාවලින් පොත්පත් වලින් නේද දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අපිට ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට දුවල පුතාලා රචනාවක් අහන්න කිව්වොත් ලියන්න කිව්වොත් මේ වගේ තොරතුරු නොඑක් නොඑක් තැන්වලින් හොයා ගන්න පුළුවන් ඒ වගේම දැන් නවීනතම තොරතුරු සොයාගන්න ක්‍රමය මොකද? අන්තර්ජාලය.
අන්තර්ජාලයෙන් අපිට පහසුවෙන් එහෙසියෙන් ඉක්මනින් තොරතුරු සොයාගන්න පුළුවන්. මුළු ලෝකෙම තොරතුරු අපිට සොයාගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ වීඩියෝ එකිනුත් හමුවෙමු. එතකල් ආයුබෝවන්.